දැන් ඕක මාත් අඳිනවා කියලා හිතන්නකෝ මං ඇඳුවත් කැතම එක මගේ පුතේ මෙන්න මේක මේ ප්‍රශ්නය 11 ශ්‍රේණියේ ළමයිනුත් වරද්ද ගන්නවා පරිසර උෂ්ණත්වයේ මොකක් වුණත් අපිට කමන්නේ අපේ උෂ්ණත්වය නියතයි මේ යන විදියට ගියොත් ඇඬ කියලා සතෙක් මේ ලෝකේ නැති වෙලා යනවා බලමු පළවෙනි ප්‍රශ්නේ සම්මත සංකේත භාවිතා කර පරිපථ සටහන් ඇඳීමේදී කාලය ඉතිරි වෙනවලු පුතේ දැන් මෙහෙම හිතන්නකෝ ඔන්න මං කියනවා යාට වියලි කෝෂයක් තියෙනවා බල්බයක් තියෙනවා ස්විච් එකක් තියෙනවා සන්නායක තියෙනවා මේ ටික දාලා පරිපථයක් අඳින්න සැබෑ පෙනුමෙන් පේන විදිහට අඳින්න කියලා කියනවා හරි දැන් ඔන්න හැමෝම අඳිනවා අඳිනවා හරි ඉතින් සමහර කට්ටිය ගේව මාර ලස්සන ඇඳලා ඉවරනාට පස්සේ සමහර කට්ටිය ගේව මෙන්න කැතයි වැඩක්ම නැහැ හරි දැන් ඕක මාත් අඳිනවා කියලා හිතන්නකෝ මං ඇඳුවත් කැතම එක මගේ මට එච්චර චිත්‍ර බෑනේ හරි කැතම එක මගේ මට ඔය වියලි කෝෂ අනම්මනම් ඕවා අඳින්න මට බෑ ඕවා කැතයි මගේ ඉතින් අන්න මට හම්බ වෙච්ච හොඳම දෙයක් තමයි මේ සම්මත සංකේත මං ඕගලන්ට ආයි කියන හරි පුතේ මේවා එක එක්කෙනාගේ එක එක විදියයිනේ ඕගලන් සම්මත සංකේත පාවිච්චි කරලා මේක අඳින්න කියලා කියනවා එතකොට හැමෝම බල්බ් එකට රාමුවක් ඇඳලා කතිරේ දාලා වියලි කෝෂයට දිග ඉරයි කෙටි ඉරයි ගහලා ස්විචේට අර ස්විචේ අඳින විදියට ඇඳලා නේ සන්නායක කම්බි පෙන්නඳ අර සල රේඛා ඇඳලා ලස්සනට අඳිනවා හැමෝගෙම එකම විදියයි කෙටි කාලයක් ගත වෙන්නේ කෙටි කාලයක් ගත වෙනවා නේ ඉතමත් පහසුවෙන් කෙටි කාලයකින් කාලය ඉතිරි කරලා අපිට සම්මත සංකේත පාවිච්චි කරලා පරිපථ සටහන් අඳින්න පුළුවන් ඒක හොඳ වැඩක් ඒක හොඳ වැඩක් අනේ හරි එනම් මේ ප්‍රකාශය හරි මේ ප්‍රකාශය හරි ඔව් සම්මත සංකේත භාවිතා කර පරිපථ සටහන් ඇඳීමේදී කාලය ඉතිරි වෙනවා තමයි කාලය ඉතිරි වෙනවා හරි දෙවෙනි එක විදුලි ධාරාව ගලා යන්නේ කෝෂයක ධනාග්‍රයේ සිට ඍණාග්‍රයට පුතේ මෙන්න මේක මේ ප්‍රශ්නය 11 ශ්‍රේණියේ ළමයිනුත් වරද්ද ගන්නවා හරි හොඳට තේරුම් ගන්න පුතේ විද්‍යුත් ධාරාව ගලාගෙන යන්නේ මොනාග්‍රේ ඉඳලා මොනාග්‍රේටද කියන එක හරි දැන් මොකද කියන්නේ ධාරාව ගලන්නේ ධනාග්‍රේ ඉඳලා ඍණාග්‍රයට හරි ධාරාව ගලන්නේ ධනාග්‍රේ සිට ඍණාග්‍රයට ඊළඟ ප්‍රශ්නේ විදුලි ස්ත්‍රීකේ භාවිතයෙන් රෙදිමැදීමේදී එකවර කීපයක් මැද්දත් එම රෙදි ප්‍රමාණය වරින් වර මැද්දත් වැයවන්නේ එකම විදුලි ප්‍රමාණයකි ඒ මොන බොරුවක්ද නේ දැන් අද ඉරිදා දවස අපි හිතමු හෙට පාසල් යන්න තිනෝ කියලා. ඉතින් ඔන්න සතියටම ඕන ඇඳුම් ටික අද මදිනවා. මැදලා තියෙනවා. අපි හිතමු අපිට ඇඳුම් පහක් තියෙනවා කියලා. අපි හිතමු කොහෙම. අපි හිතමුකෝ. එතකොට මේ පහම මැදලා තියෙනවා. කොයිතරම් පහසුයිද? කොයිතරම් පහසුයිද? නේ? පහසුව වගේද ඉතිරි වෙන විදුලි ප්‍රමාණය? අර රත් වෙලා තියෙන වෙලාවේ ඇඳුම් ටික මැද ගන්න එක හොඳයි. එතකොට විදුලි ඉතිරි වෙනවා. නැත්තම් දවස් 5ක් මුල ඉඳලා රත් කරගෙන ඉන්න ඕන අයන් එක. ඒකට විශාල විදුලියක් වැය වෙනවා. හරි. එහෙනම් මේ ප්‍රකාශය වැරදි පුතේ. මේ ප්‍රකාශය වැරදි. ඊළඟට යන්න. සමහර සතුන්ගේ උෂ්ණත්වය බාහිර පරිසරයේ උෂ්ණත්වයට අනුව වෙනස් වේ. දැන් මේ කතා කරන මම ඔය ඉඳන් ඉන්න ඔයා අචලතාපීන්නේ. මොකද්ද සර් අචලතාපීන් කියන්නේ? අචලතාපීන් කියලා කියන්නේ පරිසර උෂ්ණත්වයට අනුව දේහයේ උෂ්ණත්වය වෙනස් කරගන්නේ නැති සතුන්. දැන් මේ වෙලාවේ ඔයා ඉන්න පරිසර උෂ්ණත්වයේ සිස්සංශක 20ක් කියන්නම්කෝ මං. 25ක් 25ක් කියමුකෝ 25යි කියමුකෝ. දැන් ඔයාගේ දේහයේ උෂ්ණත්වය 37යි ඔයාට ලෙඩක් දුකක් නැත්තම්. පරිසර උෂ්ණත්වයේ මොකක් වුණත් අපිට කමන්නේ අපේ උෂ්ණත්වය නියතයි. නියතයි. හැබැයි සමහර සත්තු ඉන්නවනේ එහෙම නැති. සමහර සත්ව කාණ්ඩ ඉන්නවා. උදාහරණ විදිහට මත්ස්‍යයන් උරගයින් උභය ජීවීන් අනේ කාණ්ඩ තුනම පුතේ චලතාපි චලතාපි චලතාපීන් කියන්නේ පරිසර උෂ්ණත්වය වෙනස් වෙනකොට දේහ උෂ්ණත්වය වෙනස් කර ගන්න සත්තුන්ට චලතාපීන් කියලා කියනවා පක්ෂීන් සහ ශීරපායින් ඒ කියන්නේ අපි කුරුල්ලොයි අචලතාපි අපිට පරිසර උෂ්ණත්වය අනුව දේහ උෂ්ණත්වය වෙනස් කර ගන්න බෑ එහෙනම් මේ ප්‍රකාශය හරි එහෙම වෙනස් කර ගන්න පුළුවන් සත්තු ඉන්නවා තාපය නිසා ද්‍රව්‍යවල වර්ණ විපර්යාසය ඇති නොවේ
මේ තාපය කියන ශක්තියට එක එක වැඩ කරන්න පුළුවන්නේ එක එක වැඩ කරන්න පුළුවන් හරි ඔන්න ඔයාගේ තෑන එළියට වීසි කරනවා එළියට වීසි කරලා එළිය ඔය තියෙනවා මාසයක් විතර ගියාට පස්සේ පෑන තිබ්බ පාට නැහැ නිල් පාට වගේ තිබ්බ කියලා හිතන්නකෝ ඔය පිටත අර ප්ලාස්ටික් එකේ දැන් නිල් පාට නැහැ නිකන් සුදු පාටක් වගේ ගහලා හරි ඒ වර්ණය වෙනස් වෙලා කවුද වර්ණය වෙනස් කරේ තාපය තාපය එහෙනම් තාපය නිසා ද්‍රව්‍යවල වර්ණ විපර්යාසය ඇති නොවේ නෙවෙයි ඇති වේ ඇති නොවේ නම් මරුනේ එකපාරක් එළියේ ගෙදර තින්ත ගෑවට පස්සේ අවුරුදු 100කට විතර ඇති ඇයිද මොනවත් වෙනස් වෙන්නේ නැහනේ වෙනස් වෙනවා වෙනස් වෙන්නේ තාපය නිසා එහෙනම් ප්‍රකාශය වැරදි ඊළඟ එකට යන්න මොකද කියන්නේ ආහාර දාමයක තුන්නන පුරුක අනිවාර්යයෙන්ම සර්වභක්ෂකයෙකුයි ආහාර දාමයක් අරගෙන කතා කරමුනේ ආහාර දාමයක් අරගෙන කතා කරමු ඔන්න ඉන්න මොකද්ද මොකද්ද ශාකයක් තියෙනවා නෑ මොකද්ද අඟිරවා නෑ ගිරවනේ ගිරවකින් පටන් ගන්න බෑනේ නේ පේර 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 තියෙනවා පේර පේර කනවා ගිරවා ගිරව කනවා නයා නයා කනවා රාජාලියා ඔන්න ආයෙත් කියනවා පේර තියෙනවා ගිරවා ඉන්න නයා ඉන්න නයා කනවා රාජාලියා දැන් තුන්වෙනි පුරුක කවුද තුන්වෙනි පුරුක තමයි පළවෙනි පුරුක පේර දෙවෙනි පුරුක තමයි ගිරවා තුන්වෙනි පුරුක නයා සර්වභක්ෂකයේද නැහැ මාංශ භක්ෂකයෙක් හරි දැන් අපි හිතමු තුන්වෙනියට හිටියා කියලා බල්ලෙක් ඒකේ මොනවාද පේර ගිරවා බල්ලා බල්ලා අල්ලගෙන කනවා කවුද අපේ මේ ගිරවාව අන්න තුන්වෙනි පුරුකේ සර්වභක්ෂකෙක් ඉන්නවා හරි සාමාන්‍යයෙන් කැලේ ඉන්න බල්ලෝ සර්වභක්ෂක නෑ යා මාංශ භක්ෂකයි මං කියන්නේ මේ ගෙදර ඉන්න බල්ලා එහෙනම් අනිවාර්යයෙන්ම සර්වභක්ෂක වෙන්න බෑ එහෙම වෙන්න බෑ එහෙම වෙන්න බෑ හරි එක්කෝ සර්ව මාංශ භක්ෂකෙක් තමයි බොහෝ විට ඉන්නේ සර්වභක්ෂකත් වෙන්න පුළුවන් ඊළඟ එක පැන්ඩා වඳවීමේ යාමේ තර්ජනයේ ලක් වී ඇති ජීවියෙක් ඔව්නේ අයියා මම මෝඩෙක් නේ ඔක ඇයි කන්නේ අර උණ දළු ටිකක් කකා ඉන්නව වෙන මෙලෝ දෙයක් අන්නේ උණ දළු ටිකක් කකා ඉන්නව ඔය ඒ කන්නේත් ඔය එකම જાතියක උණ දළු එක මේ කියන්නේ හැම උණ ගහකම තියෙන උණ දළු කන්නේ අර එක එක උණ විශේෂයක උණ දළු විතරයි ඌ කන්නේ ඉතින් ඕක වඳ වෙලා යනවා ඉතින් පරිසරයෙන් නැති වෙලා යනවා පුතේ හරි මේ යන විදියට ගියොත් පැන්ඩා කියලා සතෙක් මේ ලෝකේ නැති වෙලා යනවා හරි ඩයිනෝසිරස්ලා දැන් ඒගොල්ලන් නම් වඳුනේ වෙන වෙන හේතු හින්දානේ මූ වඳ වෙන්නේ එකම ආහාරයක් කෑමට පුරුදු වෙලා ඉන්න නිසා හරි 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 අභාග්‍ය සම්පන්න දෙයක් නේ ඔයා දන්නවනේ පැන්ඩා හරි ලස්සන සතෙන්නේ ඉතින් විජෝද පැන්ඩා හරි මේ පැන්ඩෝ රැන්ඩෝ වර්ග කීපයක් ඉන්නවා මේ අනිත් ඒවුන් නම් යනම්ම නම් කනවා සාමාන්‍ය විජෝද පැන්ඩා ඉන්නව රෙන්න ලොකු එකෙක් ඉන්නව ජපානයේ හැම ඉන්නව මේ ඔන්න ඕක තමයි ඔය වැඩේ කරන්නේ ඉතින් ඌ වඳ වෙලා යාමේ චර්දෙන් ලක් වෙලා ඉන්න සතෙක් තමයි හරි එකම ස්ථානයක එකම දවසේ එකම ස්ථානයක එකම දවසේ විවිධ වේලාවන් වලදී උෂ්ණත්වය විචලනයේ නොවේ මේ මොන බොරුවක්ද නේ උදේ පාන්දර එළියට යනවා 8ට විතර යන්නේ 8ට විතර ගියාට පස්සේ මොකද්ද මේ එළිය පුටුවක් තියාගෙන අපි අවුව තපිනෝ කියලා දෙයක් කරනවානේ අවුව තපිනෝ කියලා දෙයක් කරනවානේ ඔන්න දැන් අවුව තපින හරි අවුව තපින එතකොට මොකද්ද වෙන වැඩේ පෑක් විතර ඉන්න එළියේ මෙන්න හිටපු ගමන් වලාකුලක් ඇවිල්ලා ඉවරලා පොඩ්ඩක් සීතල සුළඟක් හම්බලා උෂ්ණ අවු අඩු වෙලා ගියා අන්න උෂ්ණත්වයේ විචලනය වෙන ඊට පස්සේ තව පෑය දෙකකින් මෙන්න වලාකුල් ටිකක් එකපාරම ඇවිල්ලා වැස්සක් එනවා අන්න උෂ්ණත්වය විචලනය වෙන එකම තැන වුණත් දවසේ එක එක වෙලාවල් වලට උෂ්ණත්වය වෙනස් වෙන්න පුළුවන් උෂ්ණත්වය වෙනස් වෙන්න පුළුවන් මේක වැරදි ඉලංග ගම් අතුර යනු ගොඩබිම ගොඩබිම් ප්‍රදේශයක් ස්ථීරවම ජලයෙන් යටවීමයි ගම් අතුර කියලා කියන්නේ ගොඩබිම් ප්‍රදේශයක් ස්ථීරවම ජලයෙන් යටවීමලු එතනේ වචනයක් තියෙනවා ස්ථීරවම කියලා මන් දරුවන්ට උගන්වලා තියෙන්නේ නෑ తాවකාලික වචනේ ඕන නේ ගොඩබිම් ප්‍රදේශයක් తాවකාලිකව ජලයෙන් යටවීම తాවකාලිකව ජලයෙන් යටවීම තමයි ගම් අතුර කියලා කියන්නේ දැන් ගෙදරට ගම් වතුර ඇවිල්ලා ගේ වටේට වතුර පිරලා හරි ඉතින් අවුරුදු 100ක් විතර වතුර පිරලා තියෙනවා ගේ වටේට එහෙම වෙන්නේ නැහැ නේ දවස් දෙකකින් එක බැහැලා යනවා ඊට පස්සේ ගම් වතුරක් ආවද නැද්ද කියලා හොයා ගන්නවත් බෑ
එහෙනම් මතක තියාගන්න తాවකාලිකවයි යට වෙන්නේ తాවකාලිකවයි යට වෙන්නේ එහෙනම් ප්‍රකාශය වැරදි සුලිසුලං ගම් වතුර නියං වැනි ස්වාභාවික ආපදා මුළු මනින්ම වැළක්වීම අපට කළ හැකිය එහෙනම් මරුනේ මරුනේ නේ සුලිසුලං වළක්වනෝ නේ ස්විච් එකක් හරි මොකක් හරි ඔබලා මොකක් හරි උපකරණකින් වළක්වනෝ ගම් වතුර එන එක වළක්වනෝ නේ නියඟයක් එන්න දෙන්නේ නැහැ නියඟයක් එන්න දෙන්නේ නැහැ මුළු මනින්ම වැළක්වීම අපිට අවම කරන්න පුළුවන් අවම කරන්න පුළුවන් හරි දැන් ඒත් සමහරව බෑ හරි සමහරව බෑ දැන් උදාහරණයක් විදියට එහෙම නියඟයක් ඇති වෙන එක අපිට ගස් කොළන් වැවීමෙන් නේ වගේ අවම කරගන්න පුළුවන් ඊළඟට ගම් වතුර ඇතිවීම පහත් බිම් ගොඩ කරන එකෙන් වැළක් වෙලා නේ ඒ වගේ දේවල් වලින් අවම කරගන්න පුළුවන් හැබැයි මුළුමනින්ම වළක්වන්න අපිට බෑ